අයිබෝවන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම අපේ හිස්ටෝන්ස් බයි මොබි channel එකට අද අපි පොඩි වෙනස් වීඩියෝ එකක් තමයි කරන්නේ. වෙනස් වීඩියෝ කියන්නේ අපේ 3 වෙනි වසර. අපි කියන්නේ අපේ 3rd year එකේ අන්තිම exam එක. කියන්නේ අපේ 3-2 වෙන semester 2 වෙනි semester එකේ exam එක අපේ තියෙනවා මේ අප්‍රේල් මාසෙ. එතකොට මේ අප්‍රේල් මාසෙ මෙතන exam එකට අපි වැඩ කරන විදිය සහ ඒ ගැන කොහොමද අපි ඒක last වෙන්නේ කියලා පොඩි පොඩි දේවල් ටිකක් තමයි අද මේ අපි මේ වීඩියෝ එකෙන් කරන්න හදන්නේ. දැන් අපි ස්ටඩි ලීව් එක පටන් ගන්න. මේ පාර අපි ස්ටඩි ලීව් එකට පාඩම් කරන්න යුතු දේවල් වලදී. එයිද කිව්වොත් දැන් අපේ ස්ටඩි ලීව් එක වැටලා තියෙන්නේ පළවෙනි සතිය ස්ටඩි ලීව් එක නෝමල් විදිහට යනවා. ඊට පස්සේ සතිය දෙවෙනි එක. ස්ටඩි ලීව් එකේ දෙවෙනි සතිය වැටලා තියෙන්නේ අවුරුදු සතියත් එක්ක. ඉතින් අවුරුදු සතිය ඉතින් දේවල් වල ගත කරන්න නැතුව බෑනේ ඉතින්. ඒකින්ද අපි මුලින් ඉඳලා ස්ටඩි ලීව් එක පාඩම් කරන්න යුතු දේවල් වලට ගිහින්. මං සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ මුලින්ම දැන් කලින් ඉඳලා මම ලෙක්චර් නෝට් ටික බලලා තියෙනවා. ඒතකොට දැන් මේ ස්ටඩි ලීව් කාලේ මම කරන්නේ ඒ ලෙක්චර් නෝට්ස් ටික ආපහු බලාගෙන එනවා. බලලා ඉවරලා ඊට අදාළව තියෙනවානේ පාස් පේපර්ස් ටික. අනේ පාස් පේපර්ස් කරලා බලනවා මම පාඩම් කරපු ටික හොඳටම ඔළුවට ගිහිල්ලාද ඒ කරපු දේ ඉෆෙක්ටිව්ද නැද්ද කියලා. එහෙම අඩුපාඩුකමක් තිබ්බොත් ආපහු ඒ නෝට්ස් වල රිෆර් කරලා ආපහු ඒවා බලලා ආපහු ඒ පාස් පේපර්ස් කරනවා. ඒක කියන්නේ බැක් ඇන්ඩ් ෆෝත් විදියට තමයි යන්නේ. තොර දැන් ඒ ඔක්කොම කරද්දි ඉතින් දැන් සාමාන්‍ය හොස්ටල් ඉද්දි නම් යාළුවොත් එක තමයි කරන්නේ. දැන් ඉතින් ගෙදර ඉන්නේ. ගෙදර ඉතින් මට ඉන්න ස්ටඩි පාර්ට්නර් ඉදිරි ඉන්නේ මෙන්න මෙයා තමයි. එයා තමයි ශෛලී. එතකොට මම පාඩම් කරන විදිහ තමයි මම ලෙක්චර් නෝට් තමයි ටිකක් වැඩිපුර පාඩම් කරන්නේ. හැබැයි සමහර කරුණු තියෙන අපිට ටිකක් ලෙක්චර් නෝට් වලින් තේරුම් ගන්න අමාරු. ඒතකොට ඒ වගේ වෙලාවට මම සමහර පොත් ඒවට රෙකමන්ඩ් පොත් තියෙනවනේ. අන්නේ පොත් වලින් තමයි මම අන්නේ කරුණු ටික අල්ලගන්නේ. එහෙනම් මේ තමයි අපි අවුරුද්දක් ඉවර වෙලා අවුරුද්දක් කාලා මේ එක්සෑම් ලියන්න පේරාගෙන බලා එන ගමන් තමයි මේ. එතකොට අද අපි එක පළවෙනි සබ්ජෙක්ට් එක ලිව්වා. ඒක තිබ්බේ පැතොලොජි. එතකොට අපිට මේ සැරේ මොඩියුල් පහක් දෙනවා ලියන්න. පැතොලොජි, ෆාම්, ඉන්ෆෙක්ෂන්, ඩිස් ඔහොම කියලා අපිට මොඩියුල් පහක් දෙනවා ලියන්න. ගොඩාක් පාඩම් කරන්න තියෙනවා. පැතොලොජි එහෙම නම් ගොඩාක් පාඩම් කරන්න තියෙනවා. අනිත් ඒවා තියෙනවා තමයි. පැතොලොජි වල නම් පැතොලොජි වයිවේහෙකුත් තියෙනවා. ඒ කියන්නේ අපි ගිහිල්ලා ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. ඒක එක්සෑම් එක අන්තිමට තමයි තියෙන්නේ. එහෙනම් බලමු නේද පාඩම් කරන්න ගොඩක් තියෙනවා. එහෙනම් ටිකක් පාඩම් කරමු නේද? අන්ති
ඉතිම එක්සෑමර කට්ටි පාඩන් කරනවා කෝන වාඩන් කරනවා ගස්කාරලල වාඩියලා හිටගෙන කොමල පාඩන් කරන්න තමයි අප එක්සෑම්ගේ අවසාන දවස ඉන්නේ වයිවා දවස මේ වයිවා එක තියෙන්නේ අපේ පැතලොජි මොඩියුල් එකට අදාළව බල මොකද වෙන්නේ කියලා ඉතින් වයිවා එක කෙලවුනා සකෝ ලම්බ පංච එක සම්පස් කියක් කියල දැහුව ඉතින් දන්නෙත් දෑවා අට තිබෙන සිරෝසිස් කෙන ඉති මංගේ සිරෝසිස් කිය අඳුර ගත්තා කල න බඩේ කෑරත් තිබම හරිගෙන න එතකොට මේ විදිහට තමයි අපේ ස්ටඩි ලීව් එකයි අපේ තර්ඩ් ඩේ එකේ එන් සෙමෙස්ටර් එකත් අපේ 3-2 එක්සෑම් එකයි ඉවරුනේ. එතකොට අද අපි එන නිදහසෙන් ඉන්නේ අද කොලොත් එක සින්දුවක් හැම කියලා අපේ වෙහෙස මාසින ටික කරගෙන තමයි හද. එතකොට පහුගිය දවස්වල අපිට වීඩියෝස් දාන්න බැරි වුණා මේ එක්සෑම් නිසා අපි ඉස්සරහට තව අලුත් වීඩියෝ වලින් අපි හම්බ වෙමු.